සාරදී උදේ සෑහෙන වෙලාවක් පන්සලේදී භාවනා කරා. මේ භාවනා කරේ නිකන් වෙන්න බෑ. මොනවාම හරි කරන්න හිතාගෙන. දොස්තරලටවත් මුකුත් කරගන්න බැරි එකේ සාරදී කියලා මොනව කරන්නද? එහෙම කියන්න එපා නෝන. සාරදී කවදාවත් කියන දේවල් වරදින්නෙත් නෑ, කරන දේවල් වරදින්නෙත් නෑ. වෙදහාමිනේ මෙහෙම කරගන්න හේතුව ඕගොල්ලෝ දන්නවා. ඒ වුණාට ඕගොල්ලෝ ඒක අපිට කියන්නේ නැහැ. මගෙන් ඒක ගැන අහන්න එපා නෝන. අපි හැමෝටම තියෙනවා කාටවත් කියන්න බැරි රහස්. සාරදී කාමරේ ඇඳුරට වෙලා ඇස් දෙක පියාගෙන භාවනා කරනවා. සාරදීට බලයක් තියෙනවා හැමතිතුම. ඔය මොන බලේ තිබුණත් දරුවා පෙදහාමිනට හයි කරලා තියෙනේ මැෂින් නම් දොස්තරලා ගලවන්නේ. අපි සාරදීටත් අවස්ථාවක් දීලා බලමුකෝ. වෙදනෝන වෙනුවෙන් බෝධි පූජාවක් තියෙනවා කියලා මම දැනගත්ත ඊයේ. ඔකේ. මා බෝධි පූජාවට සහභාගී වුණා. යසාක්කව මම දැක්කේ නෑනේ. මම හිටිය මහත්තයෝ. ඉතින් මම නොගිහින් ඉන්නේ වේ. සෙනග නිසා දකින්න නැතුව ඇති. මේ මහත්තයා ආවේ? මම මේ ළඟට යන ගමන. ගමේ පන්සලේ මම ඉංග්‍රීසි පන්තියක් පවත්වන්න යන්නේ. ඔකේ. මේ ගමේ දුප්පත් ළමයින්ට සාරදීවත් එවන්න පන්තියට. කෝ සාරදී? එයා මුතුත් එක්ක කොළඹ ගිහලා ඩිංගිරි බලන්න. ඕකේ. තාම සීය ඇවිත්ලා නැහැලු නේද? ඒකනේ මහත්තයෝ කියන්නේ. මේ කවද්ද දෙන්න ආපහු එන්නේ? මේ ඒක කියන්න බෑ. කොහෙද නැවතිලා ඉන්නේ? මහත්තයලගේ අයියලාගේ ගෙදර. ඕකේ. තැනක් නැත්තම් මට තැනක් හොයලා දෙන්න පුළුවන්? අනේ ඕන නෑ මහත්තයෝ. ඇමතිතුමා ඉන්නවනේ. මලීනෙන්ද හරි නරකයි. ඇයි? එයාගේ අම්මට මෙච්චර දෙයක් වෙලා තියෙද්දි නිකමටවත් අම්ම බලන්න ආවෙ නෑ. අපි එයාට කිව්වේ නැහනේ පුතේ. ඇයි කිව්වේ නැත්තේ? මලීනෙන්ද දැන් ඉන්නේ අසනීපේ. අනිත් එක යාවි ඉස්පිරිතාලේ නවත්තලා. එහෙම තත්ත්වෙන් ඉන්න කෙනෙක්ට මේ වගේ දෙයක් කියන්න හොඳ නැහැනේ පුතේ. මුතු අපි යමුද? යමු නෝන. සාරදී ඔයා දැන් ඉස්පිරිතාලේට ගිහින් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? මන් දන්නේ මොන හරි කරයි. අපි යමු. හරි පුතා. එහෙනම් පරිස්සමින් ඈ. උත්සර්ණයි පුතේ. හරි.
සරෝජනි පුතා මොකද කියන්නේ? පුතාට අපි නැතුව පාළුවෙලු. ටික දවසක් ඇද්දෝ කැරලේ සරෝජනි. නංගි කියනවා තාම පුතා කුසුම්සිරි ගැනයි මලිය ගැනයි මතක් කරනවලු. පුතා කවදා හරි ලංකාවට ආවට පස්සෙත් ඔක කියවයි සරෝජනි. මොන වුණත් සරෝජනි දාර්ග බෙදනෝන කියන දේ නම් හොඳට අහනවා. බෙදනෝන් ළඟේ ගෙදර ටෙලිෆෝන් එකක්වත් නැහැ නේ අපිට කතා කරන්න. සරෝජනි අපි හෙට අනිද්ද දවසක පුදුනාගල යන්න. ඒක හොඳයි. අපි ගිහින් බෙදනෝනට කියමු පුතා තාම කුසුම්සිරිය ගැන මලිය ගැන මතක් කරනවා කියලා. සරෝජනි මම හෙටත් නිමාඩු දාලා තියෙන එකේ අපි හෙට යන්ද? අතන බෝඩ් ලා කෙල්ලලා තියෙනවානේ අද වෙද ගෙදර වෙදකම් කරනු නොලැබේ කියලා. ගෙදරට එනකම්ම දැක්කේ නැහැනේ බෝඩ් එක. අපි ගලිගම ඉඳන් ආවේ. ගලිගමුවේ? පක්කේ බොහොම ඈතක ඉඳන් නොඇවිල්ලා තියෙන්නේ. මේ බෙදනෝන දැම්ම එතකොට ගෙදරින එකක් නැද්ද? ඒවකින් කියන්න බෑ. දඹදිව වන්දනාවක් ගිහිල්ලත් දන්නේ. සමහර විට එහෙම වෙන්න පුළුවනි. එහෙමනම් කෝකටත් සතියක් විතර යයි නේද? ඔව්. සතියකින් විතර එන්නකො මේ පැත්තේ. ඒ ඉස්සර අද ඉඳන් මේක මගේ. මමයි වෙදකම් කරන්නේ. එන ලොකුන්නේ අපි ගින් යන්න. වාත්තියල බෙහෙත් ගන්නනේ ආවේ. යමු මම බෙහෙත් කරන්න. දැක්කනේ බෝඩ් එක. මේ තමයි උක්කු අගුරුන්නා. උක්කු අගුරුන්නා. අපි ආවේ ඩිංගිරි වෙදනෝණාගෙන් බෙහෙත් ගන්න. හරි හරි. කාගෙන් හරි බෙහෙත් අදගෙන හොඳ වෙනවා නම් හරිනේ. යන්. මම බෙහෙත් කරන්න. එන්නකෝ. කඩිකඩි මිලිමිලි පළයන් ඒස්වාහා. මට පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. කියන්න බලන්න. ඩොක්ටර් පුළුවන්ද මේ ලෙඩාට හයි කරලා තියෙන මැෂින් එක විනාඩි 5කට ගලවලා